Hi boys and girls, ඉතින් සුබ දවසක් වගේ ප්‍රාර්ථනා කරනවා ඔක්කොටම. ඉතින් සමහරක් අය මාව දන්නේ නැති, සමහරක් අය මාව දන්නේ නැතුව ඇති. ඉතින් මගේ නමෙන් මම පස්සේ දුච්චමොත් ඉතින් මම Facebook වලින් contact කරගන්න පුළුවන්. පස්සේ දුච්චම ප්‍රාර්ථනා කියලා search කළා. ඉතින් මට පොඩි කම්පැනික් තියෙනවා, IT කම්පැනි John Tay Private Limited කියලා. මම ඒකේ වැඩම කරගෙන සහ මම online entrepreneur කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් අදට මම game streaming සහ ගොඩක් දේවල් online පැත්තෙන් කරා යනවා. ඉතින් මේක බලන ඔයාලත් මේ වෙද්දී ඔයගොල්ලන්ගේ plans ඇති. ගොඩක් මල්ලාව නංගිලා බලන්න ඇත්තේ. ඔයගොල්ලම කියලා පොඩි startup company එකක් පටන් ගන්න. ගොඩක් ඔයගොල්ලන්ගේ plans ඇති. ඉතින් ඒ හින්දා මම තීරණය කළා, මම මෙතෙක් කල් මම කියන්නේ මම 100ක් තාම මගේ ගමන ගිහිලා නැහැ. ඉතින් මම මෙතෙක් කල් මේ තාක් දුර ගිහිලා තියෙන ගමනේදී මම ගත්ත experience ටික ඔයගොල්ලන් එක්ක share කරගන්න තමයි බලන්නේ. ඉතින් මම මොකෝ හිතනවා ඒ දේවලින් ඕගොල්ලන්ට යම්කිසි දෙයක් ඕගොල්ලන් ජීවිත ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සමහරක් දේවල් ගන්න පුළුවන් දේවල් ගන්න බැරි දේවල් ගන්න දෙන්න. මුලින් කියන්න ඕනේ ඉතින් ඔයගොල්ලන් ඉගෙන ගන්න මල්ලා නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න අංගිලා නම් ෆස්ට්ලි ඒක මගේ මං හිතන පදනදී මේ කියන හැම දෙයක්ම මං හිතන පදනදී සමහරකට ඒක තව කෙනෙක්ගෙන් තව කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඒක සබ්ජෙක්ටිව් වෙන්න පුළුවන්. මොකද මං ආස පාට නෙමෙයි, තව කෙනෙක් ආස වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම මේ කියන දේවල් මේ මම හිතන පදනදී ඒ හින්දා ඒක පොඩ්ඩක් මයින්ඩ් එකේ තියාගන්න මෙන්න මෙමය කියලා. ඉතින් මම මුලින්ම හැමතිස්සම කොයි වෙලාවෙත් මාව දන්න කට්ටිය මම මුලින්ම හැමෝටම කියන දේ තමයි, ඔයාලා ඉගෙන ගන්න මල්ලි කියන නම් ඉගෙන ගන්න. ඔයා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. ඔයාට පුළුවන් උපරිම මේක ඕ ලෙවල් ඒවා, ඒ ලෙවල් ඒවා, ඩිග්‍රී ඒවා ඔයාට යන්න පුළුවන් උපරිම යන්න පුළුවන්ද ඒ දුරටම ඉගෙන ගන්න. ඒක තමයි ෆස්ට්ලි කියන්නේ. ඒක මම කියන්න ඇයි කියලා එක මොකෝ ඔයාට ඒක දැන් ඔයාට පොඩි කරදරයක් වගේ වුණාට ඔයා කරන් යද්දී ඔයා ටික කාලයක් අපේ වයසට වගේ වෙද්දී ඔයාට තේරෙනවා කොච්චර ලොකු ආභරණයක්ද කියලා. ඔයාට ඉගෙන ගන්න එක මොකෝ ඒක එකලාවකට ලොකු බෑකප් ප්ලෑන් එකක් වෙනවා. ඔයාගේ ළඟ වැඩ කටයුතු කරන් යද්දී සමහරක් විට එක්සැම්පල් විදිහට ගත්තොත් එහෙම මම දැන් මම O level pass මට IT ඩිග්‍රී එකක් තියෙනවා ස්ට්‍රීට් එකේ සෙකන්ඩ් අපේ එකක් සහ ඔය මම ස්පෝට් කළා කලර්ස් අනම්මන ඔක්කොමත් එක තමයි ඔක්කොම දේවල් තියෙන්නේ. ඉතින් මට හැමදේම මම ඒක මගේ බෑකප් ප්ලෑන් එක විදිහට තියන් ඉන්නේ. මගේ කම්පැනි එක දවසක දන්නේ නැහැ කියන්න බෑ. ජීවිතේ ශුරුනේ මේ අපේ රටේ තත්ත්වෙත් එක්ක කොහොමද කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ හදිස්සියවත් ඔයාට වෙලෙද්ද නොවේද කියන දන්නේ නැහැ. වුණොත් හෝ නොවුණොත් කියලා මම කරලා කම්පැනි කඩන් වැටෙනවා හෝ වොන්තරම් වෙලා දිනවා, වොන්තරම් බිස්නස් වොන්තරම් කරන් වෙලා දිනවා වුණොත් ඔයාට එල්ලෙන්න බෑකප් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ. හදිස්සියවත් ඔයා කම්පැනි එකක් අරගෙන ගමන් මම කරුණොත් එමෙ දැන් මට ඩිග්‍රී තියෙනවා. දැන් ඕ ලෙවල් වල ඔක්කොම පස්සට නම් ඩිග්‍රීක් තියෙදි සාමාන්‍යයෙන් ඒ ඩිග්‍රීක් දෙනවා ගොඩක් වෙලාවට කම්පැනිස් වලින් ඔය මොකෙන් ඔය ඩිග්‍රී මොකද්ද ඒකෙන් තමයි බලන්න. ඔයා ඕ ලෙවල් පාස් දෙක බලන්න. මොකෝ ඕ ලෙවල් පාස්ෙන් තමයි ඩිග්‍රීක් තියෙන්නේ ගොඩක් වෙලාවට. හරිද? එතකොට ඉතින් කම්පැනි වලින් බලන ඩිග්‍රීක් තියෙනවා. එතකොට ඔයා කම්පැනිය මාකර හේතුවකින් යම් කිසි දෙයක් අරවට යන්න බැරිව ඔයා හිර වෙලා ඉන්නවා නම් ඔයාට කැපිටල් එකක් ඒ කියන්නේ ප්‍රාග්ධනම මොකක්ද ඒක ඉන්වෙස්ට් කරගන්න බැරුව ඉන්නවා නම් එතකොට ඔයාට පුළුවන් ඔයා ඉගෙන ගත්ත දෙයක් තියෙනවා, ඔයාගේ බෑකප් ප්ලෑන් එකක් තියෙනවා, ඔයාට එල්ලෙන දෙයක් තියෙනවා, ඉගෙන ගත්ත ඔයාට පුළුවන් ජොබ් එකක් කරලා ඒක ගැන සැලරි එකතු කරලා ඔයාගේ කම්පැනිට ආයෙ ඉන්වෙස්ට් කරලා ඔය ආයෙ ප්‍රාග්ධනේ දාලා ඒක වයි කන්ටිනියු කරා යන්න. ඒකයි මම කියන්නේ හැමතිස්සෙම කොයි වෙලාවෙත් ඔය මහත්ය ගේම් ගන්න ඕවා හැමෝටම කියන්නේ මොන දේ කරත් ඉගෙන ගන්න කියලා කියන්නේ. ඒකයි ඒක අර මම ආයෙ කියන මේ මම හිතන පද නිසා මේ මගේ ලයිෆ් ස්ටෝරි එකේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයගොල්ලන්ට ෂෙයා කරගන්න. රයිට්? ඒ නිසා පුළුවන් උපරිම ඉගෙන ගන්න පුළුවන් තාක්කල් උපරිම ඉගෙන ගන්න. ඔයා හිතන්න ඔයා මොන හරි දෙයකට දක්ෂයි කියලා ඒක උපරිම ඉගෙන ගන්න. ඒක කියන්නේ මැද්දේදී නවත්තන්න එපා. කොයිලාවකත් ඒ කියන්නේ භාගයක් දුර කරන් ගිහලා මට දැන් මේක ඇතික නවත්තන්න බෑ ඉවර කරනවා ඉවර නම් කියන්නේ ඉවර වෙනම ඉවර කරා. මැද්දේ නවත්තන්න මම මේක ඉවර කරනවා තමයි කියලා ඉවර කළා දාන්න. ඒක යම් කිසි දේවල් හේතුවෙන් නවත්තන්න වුණොත් ඒක මම කියන්නේ ආර්ථික දේවල් වෙන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් වුණොත් ඉතින් අපි පොඩ්ඩක් හෝල් කරන්න වෙනවා. ඒ අරගෙන හෝල් කරන්න මම කියන්නේ හෝල්. හරි? එනතෝ ඒක නිකන් අතහැරලා දාන එක නෙමෙයි මම කියන්නේ. හෝල් කරලා ඒක මොකක් කර ආයෙ මම කරන එක ඇත්තටම පුළුවන් පටන් ගන්න. නැතෝ එකපාර මැද්දේ නවත්තලා අනේ දැන් මට මේකද මම වෙන එකක් පටන් ගන්නවා කියලා කොයිලාකවත් ඉතින් එක පැනපැන යන්න බෑ. එකක් ඉවර කරලා ඊළඟට යන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම විදිය. හරි? ඒක තමයි මට කියන්නේ අනිත් දේ මොකක් හරි දෙයක් පටන් ගන්නවා නම් ඒක ඉවරනකම කරන්න කියලා තමයි කියන්න ඕනේ. ඔය ඔක්කොම කරලා ඔයා හිතන් ඉන්නවනම් දැන් ඔයා කියලා කම්පැනියක් පටන් ගන්න. මම මේ දැන් කියන්නේ ඒ සෙට් එකට මම හිතනවා ඒකත් ඔයගොල්ලන්ට සමහරක් අයට සහ ගොඩක් අයට වැදගත් වෙයි කියලා. මොකද මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම හිතුවේ මගේ මම memang kepada memang dia mungkin degree berlas, memang kepada compare aja mana, karena memang kepada beda kerene, ini memang kita mangai karena kita mangai guna, mungkin mandannya, mata kau itu kira dilatnya, mungkin mahidala mama kerana jadi mata kau kira itu nanti inda, mama medan jual, mama ukuran itu kira ukuran karena pulang itu kenggan, right? Mama kerja itu mulim job mangki company dagal mang job dekai mangki jiwita garam galat ini mang karang yana atar tura tama mang maki deak patang karna gela mama wifi we upworks eBay dropshipping yo hamade mang kara karnasa karasa dan tak kara yana website doling SEO ewa git pattengo karang yana me takota e karang yana atar tura yani mang job back kara ikan job back kara yani ඒක experience එකක්. ඔයා company එකක් හෝ ඒවා මොකක් හෝ දාන්න හිතන් ඉන්නවනම් startup එකක් දාන්න හිතන් ඉන්නවනම් ඔයාට අනිවාර්ය experience තියෙන්න ඕනේ. තව කට්ටියගේ වැඩ ගන්න නේ. ඒ කියන්නේ අනිවාර්ය ඔයා හිතන ඔයා ගහෙන් ගෙඩින්න නම් ඔයාට අග්ගල කපාට මාක් කර දැමුවොත් ඔයා දන්නේ මේසු කොහොමද ඇසිරින්නේ? කොහොමද project management ඉන්නේ? කොහොමද මේක deadlines කොහොමද මොනවද use කරන softwares, Jira, blah 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 ඒවා කොහොමද? ඒ කියන්නේ ඔයා මොකුත් දන්නේ නැහැ. ඉතින් දැන් සාමාන්‍ය job එකක් කරගෙන මම recommend කරන විදිහට සාමාන්‍ය අවුරුම අවුරුදු එකහා මාරක් දෙකක් උපරිම තුනක්වත් කොහේ ජොබ් එකක් කරන්න ජොබ් එකක් කරලා එක්ස්පීරියන්ස් එක ගන්න ඒ එක්ස්පීරියන්ස් එක ගන්න එක කියන්නේ ජොබ් එකක් කරන ඵලයට ඔයා ජොබ් එක කරනවා කියලා නිකන් ජොබ් එක විතරක් කරන්නේ නෙමෙයි ඒක ජොබ් එක කරන් තියෙන බහනේ මේ අටපහ කරන් තියෙන ඉඳ ඒක ඊට පස්සේ රැයක් කාලයක් යනවාට ඒ කාලේ ඔයාගේ වැඩ ටික කරන්න තේරෙනවද ඒ කියන්නේ එතකොට මොකෝ ඔෆිස් එකේ ඔය වැඩ ටික ඔයා ඒ ටයිම් පීරියඩ් එක කරනවා මොකෝ අපි හිතන ඒකට අපේ මූලික මේක දෙන්න ඕනේ නේද ඒක මොකක් අපිට සැලරියක් ගෙවනවා ඒගොල්ලෝ එහෙනම් අපි 8-5 ඒ කම්පැනිට ගාලා ඉතුරු හවස් ටික ගාලා කම්මැලි වෙන්න බෑ කම්මැලි වුණොත් නම් මේක කරගන්න අමාරුයි එහෙනම් අනිවාර්යෙන් ඔයා තියෙන්න ඕනේ මේක මම මේක කරනවා මේවා කියලා අර පැත්ත පිටිපස්සෙන් يعني 5-5න් පස්සේ ඔය ගෙදර ඇවිල්ලා පොඩ රෙස්ට් එකක් ගෙවලා ඔයාගේ දේවල්ට පටන් ගන්න 5 ඕවා eBay ඕවා ඕන දෙයක්. ඒ කියන්නේ තියෙන ඕන තරම් සෑහෙන දේවල් තියෙනවානේ. මේ ඕන තරම් අපේ කාලේ තුරු කෝඩ දෙවුත් දේවල් තිබෙත් නෑ. දැන් සෑහෙන දේවල් තියෙනවා. හැමදේම YouTube එකේ තියෙනවා, Google එකේ තියෙනවා. අනිවාර්යෙන් ඒක පොඩක් පටන් ගන්න කරන් යද්දි ඔයාට නිකන් ඔටෝමැටිකලි ඔයාට හම්බ වෙනවනේ ජොබ් එකෙන්. ඒතකොට ජොබ් එකෙන් යම් කිසි මුදලක් හම්බ වෙනවා. ඒක ඔයාට ඕන නම් ඉන්වෙස්ට් කරලා ඒක ඔයාගේ කම්පැනි එකට. එහෙම ඒක කරගෙන ගම තව ප්‍රොජෙක්ට් මැනේජර් කොහොමද කියලා මේකක් තියෙනවා. තව කොහොමද කොවාගේ මිනිස්සුද ඉන්නේ කියලා තේරෙනවා. ඔයාට මම මොනවා මිනිස්සු මේවා කරන්න කියලා තේරෙනවා. තේරෙනවද? ඒ වගේ දේවල් ගොඩාක් වල එක්ස්පීරියන්ස් එකක් ගත්ත හැකි. ඔයා අවුරුදු 2-3ක් විතර කම්පැනි එකේ වැඩ කරනවා. ඒතර ඒ අතරතුර වැඩ කරන් යන අතරතුර ඔයාට ඒක ඉන්කම් නැත්නම් ඔයාගේ පිටිපස්සෙන් ආ බෑකප් ප්ලෑන් එක දෙක කරා යන දේවලුත් ඔයාගේ දේවල් වලින් ඒකට තව ඉන්කම් ගන්න කරනවා. ඔය අතරතුර සමහර යම් කිසි තැනක එනවා. මම මේ කියන විදිහට යම් කිසි තැනක එනවා ඔයාගේ සැලරි එකට වඩා ඔයාගේ ඉන්කම් එක මෙතන එන එක. මේක පව් කරා යන එක. එතකොට අන්න එදාට ඔයාට පුළුවන් එක්සිට් වෙන්න ඔයාගේ ජොබ් එකෙන්. එන්න එදාට අර එදා මන් දන්නේ ඔයා කොච්චර මානසිකව ඔයා මානසික තරමත් එක තමයි මේ මෙතන බැලන්ස් එක තියෙන්නේ. මේක එන්නේ දැන් ඔයා මේ ඉඳන් මේ වාගේ දේ පටන් අරන් ඇවිල්ලා මේකට සමහරකට මේ ටිකට වල අවුරුදු 5ක් යන්න පුළුවන් මෙතනට එන්න. හරිද? එතකොට ඔයා ජොබ් එකේ කරනවා. හරිද? එක එකම සමහරකට මේ ටික ජොබ් එක කරන් අවුරුදු 3ට මේකට ගිය අවුරුදු 3ත් එක්කම ඇවිල්ලා ඒකට ගිහින් වැඩි වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ඉන්කම් එක වැඩි වෙන මේ ජොබ් එක වඩා. එතකොට මම නම් ගොඩක් කරලා මම නම් හිතුවේ මගේ මානසික නිදාස ජොබ් එකක් කරොත් එම ඔයා ගොඩාක් රූල්ස් වලට යටයි. ඔයාට නිවාඩු තියෙන්නේ සාමාන්‍ය ගාණක් තියෙන අවුරුද්දේ ගාණක්. ඔයාලා අසනීප හදිසිය දුනොත් එමේ නිවාඩු ගන්න පුළුවන් බැරි නෑ. කියන්නේ මොකක් කර දෙයක් නම් ඉතින් යන්න වෙනවා. හරි හයියෙන් වැස්සොත් එම්බ. හයියෙන් වැස්සොත් නිදා ගන්න බෑනේ. එන්නකො සල්දාවක වැදා නිදා ගන්න බෑ යන්න වෙනවා. එන්නකොත් ඒක යන්න වෙනවා. අන්න ඒවත් දේවල් ගොඩාක් දේවල් එක මම ගොඩාක් කල්පනා කරලා මගේ මානසික නිදහස දන්න තීරණ කාලේ දාම කොළේ තිබ්බා. මම ජොබ් එකක් කරන්නේ නැහැ. මම මගේ දෙයක් කරගන්නවා. ඒ කියන්නේ මේක මෙතනට ආව ගමන් මේ වාගේ ඉන්කම් එක නම් මේක වැඩ කරන් යනකොට මාසවල මේක මෙතනට ආගම මෙතනට වඩා මෙතන යනවා මම ගොඩක් තෝරගන්න මෙතන. මොකද මට මගේ අර මේක ඕනේ නිදාස ඕනේ. මගේ මානසික නිදාස ඕනේ. මම මේක තෝරගත්තා. මම තෝරගත්ත කියන වාගේ හිතට එනවා. මම දැන් එක්සිට් වුණා නම් හරි ඒක රිස්ක් එකක්. රයිට්? ඒක මුලින්ම කියනවා රිස්ක් එකක්. ඔයා මෙතන ඉන්කම් එක වැඩි. මිත්‍ර දැන් මෙයා වාර මෙතන ලක්ෂ 2ක් ගන්න හම්බ වෙනවා නම් ඔයා ඊට පස්සේ මාසෙට වාගේ ඉන්කම් එක ලක්ෂ 2, 3, 4ක් හම්බ කරාට මේක ස්ටේබල් බව ඇත්ත. මෙතන තියෙන එක කොහොමවත් වල ස්ටේබල් නේද? මාසෙන් මාස අනිවාර්යයෙන්ම සල්ලි හම්බ වෙනවා. මේක ස්ටේබල් නෑ. ඒක වාල් මාංශේ සමහර අද ලක්ෂ 2ක් හම්බ වෙන පුණක් හම්බ වෙන 2 ලක්ෂයක් හම්බ වෙන බුලා. ඒක එහෙම ඒක රිස්ක් එකක් තියෙනවා. ඒක ඉතින් ඔයා රිස්ක් එක ගන්න විදිහ තමයි රිස්ක් මන්නම් කියන්නේ. මම රිස්ක් එක ගත්තා. මම රිස්ක් එක ගත්තාම හරි මට තේරුණා. හරි දැන් මට මගේ කම්පැනි මම මෙතනට ආවා. මේක මම කරන් ආවා. මම දැන් මට ඇති කියන්නේ මම ජොබ් එක කරන්නේ මම අයින් වෙනවා කියලා මගේ හිතට එනවා. දවස් මේ මම මෙතන අයින් වෙනවා කියලා. ඒ වගේ ඔයාගේ ඔයාත් දැන් මේ බලන් ඉන්න මාළි කෙනා කියනවා. ඔයාගේ හිතටත් ඔයාව කරන් අතර ඔයාකට දවසක පොයින්ට් එකක් එනවා. මට දැන් මේකෙන් එක්සිට් වෙන්න පුළුවන්. එතකොට එක්සිට් වෙනත් එක හොද්දට ඔලුව තියාගන්න රිස්කි. ආ මේ රිස්ක් කියා ගන්න බිස්නස් කියන්නේ රිස්ක්. හරි. ඒක රිස්ක් කියන්නේ සාමාන්‍යයෙන් අපි මොනවද ඒක රිස්ක් කියන්නේ. ඒ හින්දා මේ රිස්ක් එක ගන්න බලාගෙන ඒක මේව ගන්න. ඒක මම කියන්නේ හැමදෙස්සම මම කියනවා ඔයා මේ ජොබ් එකෙන් අයින් වෙනවා නම් ඔයාගේ දේ පටන් ගන්න හදිස්සියත් ඔයාගේ දේ යම් දාක් දුරට ස්ටේබල් ඔයාගේ දේ එකපාරට වෙලා තියෙන ස්ටේබල් වෙගෙන ඊගෙන හරියටම ස්ටේබල් වෙනකන්වත් මෙතනින් තියාගෙන යම් කිසි ගාණක් ඔයාගේ පොත ගන්න දා තියාගන්න. හදිස්සියත් අසනීපයක් වුණොත් දෙසියත් මම කරදයක් කරගන්න උනොත් ඒ වගේ දොන මොකෝ මේකෙන්ම ඩිපෙන්ඩ් වෙන්න බෑනේ. එතකන් මම කරපදින මම අවුරුද්දක් විතර යම් කිසි දායි මම හිතාගත්තා මම මේකෙන් එක්සිට් වෙනවා. මම අද මෙතන එක්සිට් වෙනවා. මම මේකෙන් එක්සිට් වුණාට මට හදිස්සියත් මට වැඩ ආවනතොත් මගේ එක මකරේ ඩවුන් වුණොත් මොනවා වුණත් කියලා මම කිසි ගානක් මම පොතේ දාගත්තා. අවුලක් නැහැ. මාසෙට යන පඩි ගාන මම දාගත්තා පොතේ. දැන් මම අවුරුද්දක් අදිනවා. මම මේ අවුරුද්ද අදන් යනවා මම. ඒ අවුරුද්ද ඇතුළත මම ගොඩක් දන්න මේක වෙන්න පුළුවන්. මම ඒ රිස්ක් එක ගත්තා. දැන් මම යම් කිසි ගානක් පොඩි පොතට අවුලක් නැහැ. මම මේකට පයින්නවා. මගේ පැත්තට පයින්නවා. මම මේ පැත්තට බර වෙනවා. මම මගේ ගේම යනවා. මොකක් කරලා මට මකුණොත් මම ඊතර කරලා සල්ලි ටිකක් තියෙනවා. මම ඒකෙන් මම හිතවස්ට් එකේ මගේ බැලන්ස් එකක් ගහනවා කියන මතේ මම හිටියේ. ඒ ආරෙන්න එහෙම කිසිම මේක නැතුව මෙතන පැන්න කියලා මෙතන කිසිදාක ඉතුරු කරන්න නැතුව පොත ගන්න නැතුව මෙතන පැන්න කියලා එකපාරට මූ වෙන්න එපා මේකට. මම කෙනෙක් මම මේ කියන්න මගේ එක්ස්පීරියන්ස් එක මෙතන ඔකට තේරෙයි කියලා මම මේ කියන්නේ. මේ ඒ හින්දා අර හැමදෙස්සෙම හිතන්න අර මම කිව්වනේ කලින් හැමදෙස්සෙම මම කරගම අනිවාර්යෙන් බෑකප් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. හරි. ඒ හින්දා අනිවාර්යෙන් ඔයා තමන්ගේ දෙයක් හොපඩම් කරනවා පොඩ්ඩක් කෝකට වැඩිපුර ගාන පොතක තියෙන කොහෙද දාලා තියාගන්න. අදිස්සිය අසනීපකින්ද මොනවා අසනීප හැදෙද්ද නැහැ මම තියෙන දේවල් එක කාලා බීලා හින්දා ඒවා වුණොත් අදිස්සියවත් තමයි යූස් කරන්න පුළුවන් විදියට ඒක හිතාගෙන අවුරුද්දක විතර තියාගෙන මේ බැංකුවේ දාන්න මේක ගහන් යන්න. ඒක ගහන් යද්දී වාට යම්සි දවසක එනවා. සම දවසවල ඉන්කම් එක ගන්න පුළුවන්. සමහර දවසක ඉන්කම් එක නොවෙන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් එන්න පුළුවන්. එතකොට ඉතින් ඔය එක මැනේජ් කරගන්න ඕනේ. මැනේජ් කරගන්න මම කියන්නේ මම ගොඩක් හැමදාම මේවා කියලා නැහැ. මේ මගේ ගොඩාම ළඟ යාළුවෝ ගම ගොඩක් කරගෙන මම කියන්නේ Excel sheet එකක් හදාගෙන Excel sheet එක හරියන විදිහට ඒකෙන් දාන්න. ඔයාගේ expenses ටිකයි, ඔයා income ටිකයි, ඔයා නම් බ්ලා බ්ලා ටිකයි දාලා බලන්න හැම මාසෙම කොහමද ඔයාගේ වැඩිපුර කොච්චර වියදම් කරලා. ඒ ගිය මාස ගොඩක් වියදම් වෙලා නම් ඕන දේවල් වලට මේ මාසේ අඩුවෙන් වියදම් කරන්න. අන්න ඊට පස්සේ ඊළඟ මාසේ ඒ කියන්නේ සමහර මාතෘ මේක මෙහෙම අඩුවම කරන්නේ නැහැ. සමහර කියනවා අපිට හදිස්සිය කරලා මේක මේ මාසෙ වැඩිපුර වියදම් කරන්න වෙනවා. හැබැයි කව කරගන්න. එහෙනම් පුළුවන් නම් එහෙම පොඩි chart මේකක් හදාගන්න පොඩි sheet එකක්. ඒක අනිවාර්යෙන් ඒක කරන්න. ඒක කියන්නේ ඔයාගේ company එකක් කරාව නැතාව ඒවා ඔයාට හිතුනොත් එම ඔයාගේ වාඩ වියදම් වෙන මොනවාට කියලා ඔයාක දාගන්න bill ද ඔයා reload එකක් දැම්මත් එම කෑවත් මොනවාද ඒකට දාගන්න. මෙන්න මේවා මම මේ මාසෙම මෙච්චර වියදම් කරා. එන්න එහෙම කළා දාගන්න. එතකොට හරි ලේසි ඔයාට manage කරා. මම කිව්වේ management පැත්තෙන්. හරි. මම හිතනවා දැන් මම ටිකක් කතා කරා මම ගන්න ඕන දේවල් ටිකක් ඇති. ආයෙ මම මතක් කරනවා මමත් 100%ක්ම දැන්ට කොට කියලා නෑ. මමත් නිකන් සාමාන්‍ය මම හැමදෙස්සම ගින්ද මම අර නිකන් බිල්ඩින් එක නගින තැනකින් මිලින් එක නගිනවා වෙන පඩි 1000ක් විතර තියෙන බිල්ඩින් එකල දැම්ම මිලින් එකේ පඩි 700ක් 600ක් විතර මේවා කරලා තියෙන achieve කරලා තව මටත් තියෙන පොඩි දේවල් ටිකක් achieve කරන්න. ඒ ටික කරාම නම් මම ඉතින් 100%ක් ඒ බිල්ඩින් එකල ඉවරයි. ඒක ඉතින් අපි මහන්සින විදිය සමානක් දවස්වල රයිට්. ඒක සමාදාස මම බුදියාන සමාදාස නේ. මම ගොඩාක් වෙලා දැන් මේ ටිකේ මම සම පාන්දර 4යි 4:00යි ඒ වගේ වැඩ තමයි මම ගොඩාක් වෙලා මම දාගන්නේ. මොකෝ මගේ ගොඩාක් ක්ලයන්ට්ස්ලා ඔයගොල්ලන් පිටට ක්ලයන්ට්ස්ලා මම බේ යනකම ඒක හිතන්න එපා. ඔය එන විදියට කට්ටි කරා යන්න. එතකොට එකේ ක්ලයන්ට්ස්ලා ඔයගොල්ලන් සෙට් වෙනවා. අර සමහර ක්ලයන්ට්ස්ලා අපිට රෑ පාන්දර වුණාට එයාට උදේ ඒ වගේ දවල් වලට එයා මැසේජ් කරොත් එයා කතාවම කතා කරන්න ඕනේ. කෝල් කරොත් එහෙමයි. මගේ මිලින ගත්තොත් එහෙමයි. මට කියන්න බෑ. මම නිදාගෙන සමහර ඔපත ක්ලයන්ට්ස් ඉන්න ඒගොල්ලන් කියව එක තේරෙනවා. හරි අවුල නම් පැය ගාණෙන් ගන්නම් කියලා ඒගොල්ලන් කියනවා. සමහර ක්ලයන්ට්ස්ලා ඉමීඩියට්ලි આવත් එමේ ඉතින් ඒවලට කෝල් එක ගන්න. ඉතින් අර ඒ වගේ පොඩි පොඩි කැපකිරීම් ටිකක් කරන්න තියෙනවා. අනිවාර්යෙන් කියන්නේ මම කියන්නේ තමන්ගේ දෙයක් කරගෙන යනවා. එඩිට් කරන්න ඕනේ. සහ අනිවාර්යෙන් ඔයා කම්පැනි එකක් කරනවා නම් ඔයා කම්පැනි ඕන කෙනෙක් නම් අනිවාර්යව ඔයාගේ එම්ප්ලොයිස් කෙනා හිතන්න ඕනේ. රයිට්. මොකෝ හැමදෙස්සම මම කියන දේ සහ හැමදෙස්සම මම කියන දේ තමයි යම් කිසි තැනක ආයතනයක ලොක්කෙක් කාලා බීලා ඉන්නවා නම් කියන්නේ ඕන කෙනෙක් කාලා බීලා ඉන්නවා නම් ඒක ඩිපෙන්ඩ් එයාගේ එම්ප්ලොයිස්ලා නිසා. එම්ප්ලොයිස් නිසා නේ. එයාගේ එම්ප්ලොයිස්ලා එහෙම නැත්තම් එයාගේ එම්ප්ලොයිස්ලා වැඩ කරන නැත්තම් උදාහරණ විදිහට මම ගා වැඩ කරන කට්ටිය මගේ එම්ප්ලොයිස්ලා කියන මම මාස හැරෙ දෙන්නේ නැහැ කියන මේ මම වැඩ කරන විදිහ කියන එක එක වාට ඕන විදිහට ඔයාගේ හදාගන්න. මම කරන්නේ මොකෝ එතකොට මගේ එම්ප්ලොයිස්ලා එන සතුටින් වැඩ කරනවා. එහෙනම් මම කරන්නේ සාමාන්‍ය ප්‍රොජෙක්ට් ආවම ප්‍රොජෙක්ට් වල ඔයගොල්ලන්ට කොහොමද කින්නවා දාලා ඒගොල්ලන්ගේ ගාන එහෙම මන් දෙනවා. ඩොලර්ස් වලින් නම් ඩොලර්ස් වෙනවා. රුපියල් වලින් නම් රුපියල් වලින් ඩිරෙක්ට් આવුත් එහෙමයි. පිටරට කන්ස්ලාවත් එහෙමයි. ඒ හින්දා එහෙම මොකෝ මම හදිස්සියම ඔළුවේ තියෙන දේ තමයි මම මේ කාලා කියලා ඉන්නේ මම මේ ජීවත් වෙලා මම කොහොමද ඉන්නේ මම කොහොමද ඉන්නේ මේ සමාජයේ ඔක්කොටම කම්පැනි මගේ එම්ප්ලොයිස්ලා ඉඳා. ඒගොල්ලන් එහෙම වැඩ කරන්නේ නැත්නම් ඒගොල්ලන් ඩෙඩ්ලයින් වලට දෙන්නේ නැත්නම් මට මෙහෙම ඉන්න බෑ. ඒ වගේම තමයි එම්ප්ලොයිස්ලා දැනගන්න ඕනේ. එයාලා කාලා බීලා ඉන්නෙත් එයාලා බේත් එකක් හොවා දිසිය ගන්නෙත් ඒ දින සැලරියෙන් හෝ ඒ දින ප්‍රොජෙක්ට් වල ඒ හේතු ඔක්කොම ඇවිල්ලා එයාලත් එහෙම වෙලා ඉන්නේ කම්පැනියක් හින්දා. ඒ කම්පැනි හින්දා ඔයා කම්පැනි හින්දා ඔයාගේ එම්ප්ලොයිස්ලා වදින් ජීවත් වෙනවා. ඒ වගේ එම්ප්ලොයිස් හින්දා ඔයා වදින් ජීවත් වෙනවා. ඒ වගේ තමයි අනිවාර්යයෙන් තියාගන්න. මොකද මට ඒක හිතෙනවා ඔය ඔයගොල්ලන්ට කියන්න ඕන කියලා නැත්නම් මම ආසයි අර ඒ සිස්ටම් එකට එහෙම යනවා නම් මොකද නැත්නම් අපි දැකලා දෙන හොඳනම් ආසනීය වුණත් එන්න කියලා ඇඩ්රෙන්න කියන ඒවත් එක ඒ නැතුව අර පොඩ්ඩක් හියුමන්ට පැත්තනොත් දැන් මේ මල්ලා නම් කියලා හිතන් ඉන්නවනම් කම්පැනියක් කරන්න මරව වැඩ ගන්න නැතුව හැමතිස්සෙම කො මේ ලෝයල් එම්ප්ලොයිස් ටිකක් කොහොමත් එහෙම වාපතින් හැදෙනවා. ඔයා ට්‍රීට් කරනවා තමයි ඒගොල්ලන් ඔයා ට්‍රීට් කරන්නේ. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයා ඔද කම්පැනි එක ඔයා කම්පැනි කොමන කෙනෙක් ඉන්න හිතන් ඉන්නවා අනිවාර්යෙන් ඒගොල්ලෝ උදයා ගන්න. ඒක ඔයා යන ගමන ලොකු මේකක් දුර ගමනක් යන්න පුළුවන්. එතකොට මොනවා නැත්තත් මොකෝ ක්ලයන්ට්ස් මොකෝ සමහරක් ඒ ප්‍රොජෙක්ට් තියෙන ඒ ක්ලයන්ට්ස්ට ඒ ප්‍රොජෙක්ට් එක කරපු ටීම් එක ඕනේ. ඒතකොට ඒ ටීම් එක මගේ ටීම් එක මම මාක් කර පිස්සවන්න අරලා මම උන්ට මාක් කරේ කියලා උන්ට එපා ලොංගේ දීපොත් මට අර ක්ලයන්ට්වත් නැති වෙනවා. තේරුණා? අන්න ඒ වගේ. ඒ හින්දා අනිවාර්යයෙන් කරුව තියාගන්න. මම හිතනවා ඒක ලොකු පොයින්ට් එක මට හොද්දා මතක් වෙච්ච තු කරන්න කියන්න මේ නැත්තම් මරව මිනිස්සුන් වැඩ ගන්න එපා කොහොමත්. මිනිස්සු එපා කරවන්න එපා. ඒ වගේ තමයි ඉතින් අයිගෙන එම්ප්ලොයිස්ලා කම්පැනියට හරි ආදරෙන් වැඩ කරන්න. මොකෝ කාලා බිරින්නේ ඕගොල්ලන් කම්පැනි හින්දා. ඒක තමයි කම්පැනිය දැනගන්න ඕනේ එම්ප්ලොයිස්ලා හරි ආදරෙන් සලකන්න. ට්‍රීට් නම් ට්‍රීට් එහෙම නම් මේම ඒවා ඕගොල්ලන් විදිහට ප්ලෑන් කරගන්න. ඕගොල්ලන් සෙට් වෙන විදිහට මට ඒක කියන්න ඕනේ. අර ඒක ඕගොල්ලෝ ඔළුවට දාන්න ඕනේ. එහෙම මේ හියුමන්ටි පැත්තෙන් සෑහෙන හිතන්න කියලා. අසල් මගේ සමහර ප්‍රොජෙක්ට් තියෙනවා. ඒක මම කියන්නේ අර හියුමන්ටි මම හැමදෙස්සෙන් කියන මගේ සමහර ප්‍රොජෙක්ට් වල මගේ වැඩ කරන ටීම් එක ඒ කියන්නේ දින තුන වැඩ කරනවා කාර්ය ආසනයේ ඉපරන මොනහරන උන්ට ඉතින් මට කියන්න බෑ ඩෙඩ්ලයින් හෙටනම් මම කාවත් මට කිව්වොත් මම ජොන්ටියාගේ මට වුණ මේමය මට දවස් දෙක තුනක් ඕනේ මොකෝ කරන්නේ මොකද කරන්න ගියවත් එහෙම මම කවදාකවත් වාත් වැඩ කරන දෙන්නක බැලුවොත් කියයි මම කවදාකවත් කියලා නෑ මට ඒ බලඩක් නෑ මට අද ඕනේ ප්‍රොජෙක්ට් වල වුණනේ මේ වුණ විකාරයෙන් හිර වැඩක් නෑ කියලා මම අද වෙනතුරු කාටවත් කියලා නෑ. මේ මම එතකොට කරන්නේ හරි ඔබලා දවස් 3යි හරි අවුලක් නැහැ දවස් 3ව දවස් 4ක් රෙස්ට් කරපන් මම කතා කරන්න ක්ලයන්ට් මම කියලා මම වාත් වැඩ කරන කලා ගොඩක් ලෝයල් ක්ලයන්ට්ස්ලා මම කියන මෙන්න මෙහෙම වෙලාතර ඒගොල්ලෝ නෝ ප්‍රොබ්ලම් ඒක න ඩෙඩ්ලයින් ඒගොල්ලෝ තිබ්බනම් ඒගොල්ලෝ පස්සට දානවා. මොකෝ ඒගොල්ලන්ට ඕන මේ කොල්ඩේ තියෙන ටීම් එකන අසනීපලා ඉන්න මට ඒක වෙන ටීම් එකකට සයින් කරන්න බෑ. මොකෝ ඒක එක එක නා වැඩ කරන විදි වෙනස්නේ නේද? එතකොට ඒක පොඩ්ඩක් එහෙම දෙයක් තියෙනවා. ඉතින් දැන් කතා දිග්ගැස් වෙනවා වගේ සීන් නැත්නම් මම ඒක ඉන්න මේ ඩග්ගල්ම කතාව ඉවර කරලා දාන්න. ඉතින් ඉන්න ඒක අනිවාර්යයෙන්ම ඔලුව දා ගන්න. ඒ පැත්තේ ඉඳලා පුළුවන් තරම් තමන්ගේ එම්ප්ලොයිස්ලා පැත්තට එම්ප්ලොයිස් ආදරය කරන්න සහ එම්ප්ලොයිස්ලා පුළුවන් තරම් තමයි කම්මෙන්ට් ආදරය කරන්න. ඒක තමයි කියන්න ඕනේ. සහ ඉතින් උතර ඉගෙන ගන්න මල්ලා මං කියලා උතර ඉගෙන ගන්න. අනිවාර්යයෙන් ඉගෙන ගත්තට පස්සේ ඒත් එක්කම මම කිව්වා ටික පොයින්ට්ස් ටිකක් කිව්වා. දැන් සමහර වෙලාවට ඒ කියන්නේ එක එක පිළිවෙලක් නැතුව ඇති කමන්න ගන්න පුළුවන් විදිහට ගන්න ඒ ටික. කම්පැනි එක අවුරුද්දක් දෙකම තුනක් විතර අනිවාර්යෙන් වැඩ කරන්න. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න කට්ටියත් එක ආශ්‍රය කරලා කොහොමද මේක වෙන්න කොහොමද ටීම් එකක් විතර වැඩ කරන්නේ. ඉන්න මන් දෙකදී ඕගොල්ලෝ කැම්පස් වල මල්ලේ දෙන්න. එහෙම නැත්නම් ඕගොල්ලන් කොහොමද ගමන්නේ මන්නම් ස්පෝර්ට් එක අනිවාර්යෙන් කරන්නකෝ. ඕක ගොඩක් වටිනවා. ගෲප් විදිහට වැඩ කරන්න ගියාම තව කෙනෙක් එක්ක වැඩ කරද්දී ඒක ස්පෝර්ට්ස් වලින් ඔයා දන්නවද සෑහෙන ඔයා හැදිලා තියෙන ඇතුලේ තව කෙනෙක්ගේ වැඩ කර තව කෙනෙක්ගේ වේදනාවක් තව කෙනෙක්ගේ අමාරුවක් මානසිකයක් එකට ඒ වැඩේ කරගන්න බැරි නම කරලා දෙන්නම් කියන තැනට එන්න සෑහන ස්පෝර්ට් කියන වැදගත්. ඒක ස්පෝර්ට් කරනවා නම් හොඳයි. ස්පෝර්ට් කරලා නැත්නම් ඉතින් හිතන්න බා ප්ලස් පොයින්ට් එක තමයි අර මම කිව්ව විදියට. ඉතින් ඔය ටික තමයි කියන්න තින්නේ. මම හිතනවා ඉතින් යම්සි දෙයක් ගන්න නැති කියලා. ඒ ටික තමයි කියන්න තියෙන. ඉතින් හිතනවා යම්සි දෙයක් ගන්න නැති කියලා. ඉතින් රට තත්ත්වෙත් එක්ක කොහමද අල්ලන් ඉන්න හින නැති කරගන්න එපා. හින නැති වෙලා නැහැ කාගෙත් පොඩ්ඩක් පස්සට ගිහලා තමයි තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් ඉවසලා මේක ස්ටේබල් එකක් පොඩක් පිටිපස්සෙන් ඔය ගේම ගහ ගන්න. ඊට පස්සේ හින වලට යන්න පුළුවන්. හින නැති කර ගන්න එපා. රටේ තත්ත්වය කොහොම වුණත් අපි කොහොමද හම්බ කරලා අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ නේ. ඒ හින්දා ඒක අනිවාර්යයෙන්ම ඔළුව තියාගෙන මානසිකව වැඩ කරන්න. කම්මැලි වෙන්න එපා. ඔය තමයි කියන්නේ නිදි මරන්න. ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදියට පුළුවන් තරම් සක්සස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් හොඳ ලොකු කම්පැනිස් වල ඕනර්ස්ලා බිහිවෙයි කියලා හිතනවා. ඉතින් එන ඉතින් ගෙන් යන ඔක්කොම සුබ දවසක්. ජයවා.